කාර්යබහුල මට තරණකම වගේම සමේ පැහැ රැකගන්න සම ආරක්ෂා කරගන්න උදව් උනේ ග්ලෝකලජන්. පහසුවෙන් හදාගන්න විවිධ විදිහට රස විඳින්න පුළුවන් හොඳ සුවඳක් පැහැයක් රසයක් තියෙන ග්ලෝකලජන් දැන් මගේ හොඳ මිතුරිය. Good morning. සාමාන්‍යයෙන් අපි ප්‍රමුඛත්වය දක්වන්නේ දේශීය ආහාර වේලකට. ඉතින් අපි ඒ රසත් එක්ක ඒ රසට සමාන රසක් තමයි අපිට තායිලන්තයේ තියෙන කෑම. ඉතින් තායි ක්‍රමයට කෑම හදන හැටි ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කොකරි කලාවේ අලුත් ස්ටයිල් එක. Anyone can cook. Fish cake. සේවරි රසට තායි ඇපටයිස් ගන්න කැමති අයට සේර දඬු මිරිස් කරල් දෙහි කොළ සුදු ලුණු බික් ලුණු කුඩු සුදු විනාගිරි දුඹුරු සීනි මිරිස් කුඩු ජලය කැට් ෆිෂ් තායි රෙඩ් කරි පේස්ට් බිත්තර කහ මද එකතු කරගෙන ඉක්මනට මේක හදා ගන්න පුළුවන් තායි ග්‍රීන් චිකන් කරි තායි රසට කැමති අයට වඩාත්ම ගැළපෙන මේ තායි ග්‍රීන් චිකන් කරි එක දෙහි කොළ වම්බටු තෙල් ග්‍රීන් කරි පේස්ට් මැගි පිටිකල පොල් කිරි චිකන් දුඹුරු සීනි මාළු සෝස් ඉදුණු මිරිස් එකතු කරගෙන ගෙදරදිම හදා ගන්න පුළුවන්. ලෙමන් ග්‍රාස් කොකොනට් ශ්‍රිම්ප් කරි. තායි රසට සාදා ගන්න පුළුවන් මේ ලෙමන් ග්‍රාස් කොකොනට් ශ්‍රිම්ප් කරි එක තෙල්, ලූණු, සේර දඬු, දෙහි කොළ, සුදු ලූණු, ඉඟුරු, කරි පේස්ට්, ලුණු කුඩු, කහ කුඩු, ඉස්සෝ, මී කිරි, මිටි කිරි, දෙහි එකතු කරගෙන ඉතාම ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. appetizers අතරින් thai fish cake කියන්නේ ගොඩාක් රසම රස appetizer එක. ඉතින් ඒක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් thai fish cake appetizer එක හදන්න කලින් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද අපි thai sauce එක හදාගන්නේ කියලා. ඒක හදන්න මට අවශ්‍ය වෙන සේර. මම සේර මේ විදිහට අරගෙන සුදු කොටසින් අපි මේක සිහින්ව කපා ගන්න ඕනේ. ඒත් එක්ක මට අවශ්‍යයි මිරිස් කරල් තුනක්. ඉතින් අපිට ඉදිච්ච මිරිස් කරල් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම දෙහි කොළ දෙකක් අපි ඒකත් පොඩියට කපා ගමු. ඉතින් මේ සේරම අපි බ්ලෙන්ඩර් එකට එකතු කරගන්න. එත්තිකම අපිට සුදු ලුණු බිග් 10ක් විතර ලුණු කුඩු තේ හැන්දක් වයිට් විනිගර් මේස හැඳි දෙකක් එවැගේම බ්‍රවුන් සුගර් තේ හැඳි හතරක් මේ එකතු කරගන්න. මොකද මේක ස්වීට් සෝස් එකක්. ඉතින් අපිට තේ හැඳි හතරක් එකතු කරගන්න පුළුවන්. එවැගේම මිරිස් කුඩු තේ හැන්දක් කරගන්න. එවැගේම අපිට මේක හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕන හින්දා අපි වතුර කෝප කාලක් විතර එකතු කරගමු. ඉතින් මේ සේරම අපි හොඳට බ්ලෙන්ඩ් කරගමු. ඉතින් මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි බ්ලෙන්ඩරෙන් ඉවතට අරගන්න ඕනේ. ඉතින් ඉවතට ගන්නකොට අපේ මූණ ගොඩක් ලං කරන්න එපා. මොකද මේකේ ගොඩක් මිරිස් තියෙන නිසා හරි සැරයි. පස්සේ අපි පෑන් එකක් ලිපේ තියලා සෝස් එක චුටක් උකු වෙනකන් ලිපේ තියාගන්න. ඉතින් මේක අපිට ෆිෂ් කේක් ආහාරයට ගන්න පුළුවන් ඩිපින් සෝස් එකක්. ඉතින් මේ වගේ ඩිපින් සෝස් එකක් අපිට වෙළඳ පොලෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි අතින්ම ගෙදරදිම හදා ගන්න පුළුවන්. ඉතින් අපි ඩිපින් සෝස් එක මේ විදිහට ලිපේ තියාගන්න. අතරතුර අපි හදාගමු ෆිෂ් කේක් එක. ඉතින් ෆිෂ් කේක් එක හදන්න හරිම ලේසි. අපිට මෙතනදී අවශ්‍ය වෙනවා කැට් ෆිෂ්. කැට් ෆිෂ් අපි ග්‍රෑම් 100ක් අරගෙන ඒකට එකතු කරගන්න ඕනේ තායි රෙඩ් කරි පේස්ට් මේස හැන්දක්. රෙඩ් කරි පේස්ට් එක එකතු කරගත්තොත් අපිට ඒකේ සියලුම දේ තියෙනවා තායි රසට අවශ්‍ය. අපි රෙඩ් කරි පේස්ට් හදන හැටි කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මිරිස් කුඩු ලුණු කුඩු ඒ වගේම සුදු ලුණු අමීගුරු දේවල් එකතු කරගෙන අපිට මේ වගේ පේස්ට් එකක් හදා ගන්නත් පුළුවන්.
එවගේ මේක බයින්ඩ් කරගන්න අපිට බිත්තර කහමා දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ලුණු කුඩු තේ හැඳි එකක් එකතු කරගන්න. ඉතින් මේ සේරම හොඳට අපි කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපි හැම වෙලාවෙම පැටි එක හදාගන්න අපේ අත වතුරෙන් උබලා ගන්න ඕනේ. ඉතින් සෝස් එකත් රෙඩි වෙනවා. අපි ඉස්සලාම සෝස් එක පැත්තට යන්න. ඉතින් මේ විදිහට හදාගත් අපේ ඩිපින් සෝස් එක උකු වෙනවත් එක්කම අපිට පුළුවන් ලිපෙන් ඉවතට අරගන්න. අරගෙන අපි ඩිප් කරන්න යන භාජනයටම දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ෆිෂ් කේක් කන්න විතරක් නෙමෙයි අපිට ඕනම සෝස් එකක් හැටියට මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම බත් එක්ක වුණත් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත ඩිපින් සෝස් එක ඊළඟට අපි හදාගත් අපි ෆිෂ් කේක් එක වගේම මම වතුර එකක් ළඟින් තියා ගන්නවා. ඒ වගේම pan එකට මම තෙල් ටිකක් එකතු කරගන්නවා. අපි ඩීප් ෆ්‍රයිම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් තෙල් එකතු කරගමු. තෙල් ටික රත් වෙන්න තියලා ඒ අතරතුර අපි අත චුට්ටක් තෙමාගෙන මේ විදිහට ෆිෂ් කේක් එක පැතලි කරගන්න ඕනේ. ඉතින් අපිට හැඩයක් කියලා නැහැ. රවුම් හැඩයට තමන්ට කැමති හැඩයට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපි වතුර වල අත ඩිප් කරපු නිසා තමයි අපිට මේ විදිහට ලේසියෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හින්ට් එකක්. මේ විදිහට අපි හදාගත්තට පස්සේ රත් වෙච්ච තෙල් එක මේක බැද ගන්න ඕනේ. ඉතින් තෙල් ටික රත් වුණාට පස්සේ අපිට පුළුවන් හිමීට එකතු කරගන්න. ඉතින් කලින් හදලා තියාගන්නත් බෑ. අපිට මේ මොහොතේදී තමයි මේ විදිහට ෆ්ලැට් කරලා පදින්න පුළුවන්. ඉතින් අපි පාන් කුඩු වල තමයි දවටන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම බිත්තර සාරු වල නැත්නම් පාන් පිටි මිශ්‍රණයක ඒ මුකුත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මාළු ෆ්‍රෙෂ්ලි අරගෙන අපිට අඹර ගන්න පුළුවන්. නැත්නම් අතින් පොඩි කරන්න පුළුවන්. මේක වඩාත්ම වැදගත් වෙන්නේ අපි හදා ගන්න ෆ්ලේවර් එක. ඉතින් තායි රස ගන්න අනිවාර්යයෙන්ම අපි ලෙමන් ග්‍රාස් එකතු කරන්න ඕනේ. ඒ වගේම දෙහි කොළ අපිට මේ දෙකම ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි දෙපැත්තම ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් වැඩි වෙලා ෆ්‍රයි වෙන්න යන්නේ නැහැ කාලයක්. මොකද මේ ෆිෂ් ටික අපි හොඳට අඹරලා ගත්ත නිසා ඉක්මනින්ම කුක් වෙනවා. ඉතින් දෙපැත්තටම එකම කලයක ෆ්‍රයි වෙනවත් එක්කම අපිට ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. මේ විදිහට හදාගත්තට පස්සේ අපි ඩිපින් සෝස් එකත් අපි ගෙදරදීම හදාගත්ත ඩිපින් සෝස් එකක්. ඉතින් මේ විදිහට අපි ලස්සනට ස්ටැක් කරගන්න පුළුවන් හදාගත්ත ෆිෂ් කේක් ටික. ඉතින් තායි රසට කන්න කැමති හැමෝටම ගෙදරදීම තායි රසට ෆිෂ් කේක් එකක් හදලා ඩිපින් සෝස් එකත් එක්ක ට්‍රයි කරලා බලන්න පුළුවන්. රසට කන්න කැමති හැමෝටම ඔන්න මම දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද අපි තායි ග්‍රීන් චිකන් කරි එකක් හදන්නේ කියලා. ඒක හදන්න අපිට අවශ්‍ය වෙනවා ඉස්සලාම අපි කපා ගන්න දේවල් එකතු කරගමු. අපිට දෙහි කොළ හතරක් අපිට මේ විදිහට අරගෙන සිහින්ව කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍යයි වම්බටු. අපි ගෙඩි දෙකක් අරගෙන ඒකත් කපා ගමු. ඉතින් ඒ අතරතුර අපි ඉස්සෙල්ලාම pan එක ලිපේ තියලා pan එක රත් වුණාට පස්සේ අපි මේකට එකතු කරගමු තෙල් මේස හැන්දක්. වම්බටු ටික අපි මේ විදිහට කපාගෙන
තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්නවා. ඉස්සලාම අපි දෙහි කොළ එවැගේම ග්‍රීන් කරි පේස්ට් මේස හැඳි එකමාරක් අපි මේ දෙක හොඳට මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ මැගි පිටිකර පොල් කිරි. ඉතින් මැගි පිටිකර පොල් කිරි හදා ගන්න අපිට අවශ්‍ය වෙනවා වතුර කෝප්පයකට මැගි පිටිකර පොල් කිරි මේස හැඳි දෙකක්. ඉතින් මැගි පිටිකර පොල් කිරි ගැන අපි කතා කරොත් මැගි පිටිකර පොල් කිරි වසර 10ක් පුරාවටම හොඳ වෙළඳ සන්නාමයක් රැකගෙන තියෙන පොල් කිරි වර්ගයක්. ඒ වගේම මැගි පිටිකර පොල් කිරි වල කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැහැ. ඉතින් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා මේස හැඳි දෙකක්. එකතු කරගෙන අපිට මේක පහසුවෙන්ම දිය කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා චිකන්. ඉතින් කටු රහිත චිකන් ග්‍රෑම් 200ක් අපි එකතු කරගන්න ඕනේ. ඉතින් කුඩාවට කපා ගන්න. මොකද සාමාන්‍යයෙන් තායි ක්‍රමයට අපි චිකන් උයද්දී අපි ඒකට කටු එකතු කරගන්නේ නැහැ. ඒ වගේම කුඩා කියුබ්ස් වලට කපා ගත්තොත් एक लास्ट नाई इवागे मापीते मेके एक मनी कुक कर गाना पोलवा इधर पासे माम मेके देखो तो कर गाना लूनु कुडू ते हैंडक ब्राउन शुगर ते हैंडक फिश सॉस मेस हैंडक මේ සේරම අපි එකතු කරගෙන ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා වම්බටු කරලා අපිට කලවම් කරගන්න ඕනේ ඊට පස්සේ අපි හදාගත් අපේ මැගි පිටිකල පොල් කිරි ටික එකතු කරගන්න මේ ටික කුක් වෙන අතරතුර අපිට පුළුවන් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන ඉදුණු මිරිස් කරල් 4ක් අපි අරගෙන අපි ඒක මේ රවුම් කපා ගමු. ඉතින් සාමාන්‍යයෙන් තායි කෑම වල රෙඩ් චිලිස් තමයි ගොඩාක් තියෙන එකට අපි තායි චිලි කියලාත් කියනවා ඒගොල්ලෝ. ඉතින් අපිට මීට වඩා රතු පාට හොයා ගන්න පුළුවන් නම් අපිට එකතු කර ගන්න පුළුවන්. මේ විදිහට කපා ගන්නට පස්සේ අපි ඒකත් එකතු කරගන්න. ඉතින් චිකන් ටික පොඩියට කපා ගත්තා. ඒ වගේම අපි වම්බටු ටිකත් හීනි ස්ලයිසස් කපා ගත්ත එකේ තියෙන වැදගත්කම තමයි මේක ගොඩාක් වෙලා කුක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කිරි ටික උතුරද්දී අපිට ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ලිප් ඔෆ් කරලා අපිට සර්ව් කරන ඩිෂ් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් හොඳ සුවඳක් තියෙනවා. තායි රසට කැම හැදුවම හොඳ පොල් කිරි රසකුත් එක්ක අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම අපි රයිස් එකත් එක්ක තමයි ආහාරයට ගන්නෙ. ඒක නිසා අපි රයිස් ඩිෂ් එකකට මේ විදිහට එකතු කරගෙන අපිට මේකේ ගාන්ෂින් හැටියට අපිට පුළුවන් දෙහි කොලයක් අරගෙන ලස්සනට තියන්න. ඉතින් ඕගලන්ටත් ගෙදරදිම තායි රසට තායි ග්‍රීන් චිකන් කරි එකක් හදලා බලන්න පුළුවන්. තායි ක්‍රමයට මම තවත් කෑමක් හදන්න හැටි ඔයගලට කියලා දෙන්න. කොහොමද අපි ලෙමන් ග්‍රාස් කොකොනට් ශ්‍රීම් කරි එකක් හදන්නේ කියලා පෙන්නන්න. ඉතින් මේක හදන්න අපිට අවශ්‍ය වෙනවා ඉස්සෙල්ලාම ලුණු ගෙඩියක්. ඉතින් ලුණු ගෙඩිය අපි කපන අතරතුර pan එක ලිපේ තියලා රස් වෙන්න තෙල් ටිකක් එකතු කරගමු.
මෙල්ටි කරත් වෙන අතරතුර අපිට පුළුවන් ලුණු ගෙඩි භාගයක් ඉතින් මේ විදිහට අපි ලුණු ටික කපාගෙන ඒත් එක්කම අපිට සේරත් අවශ්‍යයි ඉතින් සේර මම මේ විදිහට හතරක් අරගන්නවා මේක අපි ගොඩක් පොඩියට කපා ගන්න නැහැ මේ විදිහට දෙකට පලා ගන්නවා ඉතින් තෙල් ටික රත් වෙනත් එක්කම මම ඉස්සලාම එකතු කරගන්නේ සේර ටික සේර ටික මේ විදිහට ෆ්‍රයි වෙනවත් එක්කම මම අර ගන්නවා දෙහි කොලයක් එකත් අපිට පොඩියටම කපන්න අවශ්‍ය නැහැ ෆ්ලේවර් එක aroma එක ගන්නයි අපි මේ සේරම එකතු කරන්න ඉස්සලාම ඊට පස්සේ අපි සුදු ලුණු තේ හැඳි තුනක් ඉඟුරු තේ හැඳක් අපි ග්‍රයින්ඩ් කරනවා ඒ කියන්නේ අඹරලා ගන්නවට වඩා අපිට පිහියෙන් කොටු කපලා ගන්න පුළුවන් නම් ගොඩක් සුදුසුයි ඉතින් මේ විදිහට ෆ්‍රයි වෙනවත් එක්කම අපි මේකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු ඩෝගන පේනවා ඇති සේර එක ෆ්‍රයි වෙලා වගේ තියෙනවා ඒ වගේම අපේ දෙහි කොලෙත් ෆ්‍රයි වෙලා තියෙනවා ඉතින් සේර දෙහි කොල කියන්නේ ගොඩාක් ගුණදායක දේවල් අපේ හැම ආහාර වේලකටම එකතු කරගත යුතු දේවල් මොකද ඒවෙන් ගුණය වගේම සුවඳත් ගොඩාක් එනවා ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ රෙඩ් කරි පේස්ට් මේස හැන්දක් ලුණු කුඩු අපිට රස අණු අඩු වැඩි කරගන්න පුළුවන් ලුණු කුඩු තේ හැන්දක් කහ කුඩු තේ හැන්දි කාලක් මේකට මම එකතු කරගන්නවා ඉස්සෝ ඉතින් ටයිගර් ප්‍රොන්ස් ගන්න පුළුවන් නම් හොඳයි නැත්නම් අපිට සාමාන්‍ය ඉස්සෝ උනත් ප්‍රශ්නයක් නැහැ ඉස්සෝ ග්‍රෑම් 200ක් සාමාන්‍යයෙන් මේ ඉස්සෝ ටික pink color එක එනකන් අපි ෆ්‍රයි කරගන්න ඕනේ. ඔයගොල්ලන් පේනවා ඇති cook වෙනකොට මේක හිමීට pink color එකක් එනවා මේ විදිහට. ඊට පස්සේ අපිට දෙපැත්ත මේ විදිහට මාරු කරලා ඒ වගේ මේකේ පොතු ඉවත් කරලා හදන්න එපා. පොත්තත් එක්ක හදන්න ආහාරයට ගන්නකොට අපිට පොත් ඉවත් කරලා ගන්න පුළුවන්. හැබැයි හදද්දි cook කරද්දි පොත්තත් එක්කම ගන්න. ඊට පස්සේ මම මෙතනට එකතු කරගන්නවා curd curd අපි මේස හැඳි තුනක් එකතු කරගමු මේකටම අපි පොල් කිරි thick coconut milk ඒ කියන්නේ මිටි කිරි කොප්ප කාලක් ගොඩාක් එකතු කරගන්න එපා අපිට උකු ග්‍රේවි එකක් තමයි අවශ්‍ය වෙන්නේ මේ විදිහට ඒකත් එකතු කරගන්න. ඉතින් මේ විදිහට කිරි ටික එකතු කරගත්තට පස්සේ හොඳට උතුරන්න දෙන්න ඕනේ. ඒ වගේම ලිපෙන් ඉවතට ගන්න කලින් අපි මේකට දෙහි යුෂ එකතු කරගන්න ඕනේ. ඉතින් දෙහි බෑක යුෂ අපි ලෑස්ති කරලා තියාගමු. මේ විදිහට උතුරද්දි අපිට පුළුවන් ලිපෙන් ඉවතට ගන්න මොකද ගොඩාක් දියර ග්‍රේවි එකක් නෙමෙයි අපිට අවශ්‍ය උකු ග්‍රේවි එක. ඊට පස්සේ අපි ලිප ඔෆ් කරලා මේකටම දෙහි යුෂ ටික එකතු කරමු. මේ විදිහට හදාගත්ත අපේ lemon grass prawn curry එක අපිට මේ විදිහට තියෙන සේර කිසි දෙයක් අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේකේ නමත් lemon grass ඉතින් මේ විදිහට හදාගත්ත අපේ lemon grass coconut shrimp curry එක ඕගලන්ටත් ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්